යිබෝවන් සුබමධ්‍යානක් ඔබස්වධින් රුපණනි මධ්‍යාන පවත්විකාශයේය සමකින් මුලින් මැවධනය ප්‍රෘතිය සිරස් තලවෙත කල් තැමුණු සාමාන්‍ය පෙළ ලබන අවුෘත්තයේ පාර්තු පළමුවෙෙනිතා සිට එකොලොස් වෙනිිතා තක්වා ඩැඩිස් පොකුරී ආරම්භය යුක්‍රේණයයි ඇමත්තනී සුදර්ශනී සුලබුල හෙළිකරයි. ුවන්කොඩින් පොලිසිටත්සියිඩටත් කොරෝනාව භවිී කොහොමද හොයා ගන්නත් පුළුල් පරීක්ෂණ කොරෝණ මරණ ලැස්තුවට ඒඒත් තුනක් එෙක් වෙද්දී ආරසිය හැට නවයක් දඒත් පොසිටව් කොලඹ ගම්පහා ප්‍රදේශ කිහිපේක හොදකලාව ඉවක් වෙද්දී තවත් ප්‍රදේශ ගණලාවක්ම හොදකලාවෙේ. වෙල කුඩු තොකයි මහමොල කරු්ඩු බයිවල අල්ල ගන්න ජාත්‍යන්තර පොලිසිය සහය පතයි නොහික්මුණු චතුරු පැණිකරුට බිලිබුණු දරුවන්ගේ අවසං කටයුතු අද සිදුවෙද්දී පහපාරයේ වේස් පදින්නන් සොයා වට පුරා මෙෙහෙයු කොරෝනාව අස්සේම ඉන්දියාවට තවත් ලෙඩා මලින්ම දේශය පුවත්. සාමානි පෙළ විභාගේ ලබනවසරේ මාර්තු පළමූුවනදා සිට එකොළ සොන්දාා දක්වා පැවැත්වීමට දින නියම කෙරුණු බව, ධ්‍යපන මාත්‍ය මහචාරය ස් හතාත ප්‍රකාක්ශ කළ. සෑම වසරකම දෙෙම්බර් මාසේ පැවැත්වෙන සාමානි පෙළ විභාගේ මෙවර ජනවාරි මාසේ පැවැතීමට තීරණය කෙරුණේ රටතුළ පවතින කොරුණා වසංගතය හේතුවෙනයි. තැ පාත් ්‍රදේශවල පසල් ආරම්භකිරීමේ අපස්ථා මතුවීම හේතුවෙන් ජනවාරිමාසේ දීද විභාගේ පැවැත්වීමට නොහැකි බවට තීරණය කෙරුණ. ඒය අන්ු වයි මාර්තමාසයේ විාගේ පැවැත්වීමට තීරණය කරතිබෙන්නේ. මනුවන් ගොඩ ඇගලුම් කරමාන්ත ශලා වාස්ත්‍රිත කරුණා පුොකර නිර්මාණයවීමට බල පෑවේ යුක්්‍රන ජාතිකපොද්ලෙක බව රාජ්‍ය්‍ර මාතය සුදර්ශනය ප්‍රනාන්දුපොලේ මහත්මිය පාර්ලිමේන්්ව ද හෙිකලා. මේ සම්න්ඳයෙන් තවතුරටත් පරීක්ෂණසිදු කරන බවයි රාච්්‍ර මාතිවරිය ප්‍රකාශ කළේ. තවත් මැති ඇමතිවරුන් කිහිප දෙනකු පාර්ලිමේන්වදී අදහස් දැක්වවා. මේ පිමද විදිිමත් පරික්ෂණයක් කරින් පර්ලිමේන්තුුවටත් මරටත් තොරතුරුව අලිදරව් කළ යුතුයි., මෙවැනි තත්වයක් නැවත ඇතිවීම වලක්වා ගෙනීම අරුන්. ඉන්වුව ගොඩ පොකර වාරතාව ව බ්‍රැන්ඩික් ර්මාන්ත ශලාාවේ කාර්ය මණ්ඩලයට එම රෝගය සම්ප්‍රේෂණය වූ ආකාරය පිළිබඳ මාන කෙහි පෙකින් පරික්ෂා කරණලධාතර. ඉන් වඩාත්න ප්‍රබල අනුමානයක් වූයේ විදේශයක සිට මෙරට පැමිණි පුද්ගලයකුගෙන් මෙම රෝගේ වැලඳන්නට ඇති බව. ඒ ඔස්සේ පරික්ෂාරනවිට සීදුව රමාදා හෝටලේ නවාතැන්ගත් යුක්්‍රයින ජාතික ගුවඥයානාා කාර්ය මණ්ඩල් සාමාජිකයකුට කෝවි දහනමය රෝගේ ආසාධන වී තිබූ බව සොයාගත්තා අතර. පසු එම හෝටලේ කාර්යමණ්ඩලේ පරිීක්ෂා කිරීමේදී. එහි සේවකයන් කිහිප දෙෙකුටදම රෝගේ ඇති බවට හඳුනා ගන්නා ලී. ුව ගො බ්‍රන්ඩික් තයේ කාර්ය න්ඩලිය මග යම් සම්බන්ධතා පැවැති බවත් නිීක්ෂණය විය. මෙම ආකාරයට අනාාවරණය කරගන්න ලද කරුණුුවනුව. ුවගො ්්‍රන්්ඩක් යතන කාර්යම ඩට කෝවිී ඩාසාධනය පැමිණියයේ ඉහතක මාර්ගෙන් බවට බොහෝ දුරට අනුමාන කළ හැකිය. මහාචාර්ය නීලිකා මලවගේ මාත්‍යය විසින් සිදුගන්ලද වරස් අධ්‍යයනය මගින්. රට තුළ පැතිරෙන කෝවිද දහනේ ආසාධනට හේතුවන වෛරස් ප්‍රබේදය. මින් පෙර රට තුළ පැතිරුණු වෛරස් ප්‍රබේධයන් වඩා වෙනස් බවත් මෙම වර්තමාන ප්‍රබේදය යුරෝපා රටවල පැතිරෙන ෛරස් ප්‍රේදයට සමාන බවත් වාර්තාකිරීමද උක්ත නිගමනය නිරදි බවට හවර කර . දකයක් බවත් දැන්වා සිටන කැත්ෙමේ කොඹම අපරාද කොට්ටාසේ මේ පිළබට පරරික්ෂණයට ගාට පස්සේ පරද කොටා නිල්ධර රනාවකටත් රෝගේ වලඳු ඒ වගේම අපරා පරක්ෂ පරමින්ටව නිල්ධාරින් හන්ඩාමටත්ම පරක්ෂණ ගා පස්ස මෙම වවරසය ඇතුල ීති බෙට. එඒනිසාවාපි මේ හොයාගට යුතුමයි ගරු කථානගතුමනි නීතිපතිවිසින් පොි්‍රතුමාගේ විමශනය කරන්නි කියේලා දුන්න උපදෙස් මත පළමුුව කොඹ අපාධ කොට්ටාශයෙන් ඒවි වශය කලා දින දහකට පසුව. එම නිල්ධාරීන් හැත්තෑවකට කොරෝණ ආසාධිත වුණා. ඒයට පස්සේ දැන් ඒක අපාධ පරීක්ෂණ ධපාත්මේටට දුවට පවරල තියෙනවා. නොම්බර් පහතම එක බාරගත් දැනට ප්‍රකාශන සීියකට වඩා අලන්තේනවා ඒ ආසාති ජැන්ගේෙන්. කොහෙන්දාව කියල තාම අවසාන තීරණයක් නැහැ. එතට අපි පොඩිසිය වැඩකාන වසංගත රෝග විද්‍යාතිනය තියෙන අනුමති අනුව ඒකින්ද ඒ අනුමතිය දුන්නොත් පමණ ඒ පොකරුවලට පයීක්ෂණ කරන්න පුළන් දැන් සියදිය එකත්. විසිදනෙක්ත කොරනාා හැදිලතියනවා මේ පරීක්‍ෂණවලට ගිල්ලා. ඇති පරීක්ෂණ පුළුවන්තන ඉක්මට අපි කරල බතුමාටේ විසේ දන්ව. ඊතිනයේදී, කොරනාා ආසාධතින් හෙසතියහතලස් නවදිෙනෙු වාර්තාහ බව COID-19 1995 වැැක්වීමේ ජ්‍රාතික ක්‍රන් විත අධ්‍යස්ථාන ප්‍රකාශ කළ. කරෝුණ ආසාධිතින් තුන් දෙනෙකු ඊයදිනේ මිය අමත් සමග කොරනාා අමරණ සංඛ්‍යාව එකසිය හතල්හි දක්වා ඉහලකොස් තිබෙනවා. ඒයේ දිනේදී හඳනාගත් කොවි-19 ආසාධතින් හයිස හතලස් නමතිනගෙන් දේ අනු පස්සනෙකු ොළ දිස්ත්‍රික්කෙන් හඳනා ගෙන තිබෙනවා ඔවන් සේල්ලදිනා හුදදි කලා පදේශවලින් වර්තාාව ඇති බයි යොදාහමතාපති ලොතුන ජනරල් ශෙන්ත්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ ගම්පා දිිස්්‍රික්කෙන් ආසාධතින් අසු හදනෙකු හඳනා ගෙනනා කළුතර දිස්ත්‍රික්කෙන් ආසාධතිී පනස් එක්තිෙකු මහනුවර දිිත්‍රික්කෙන් ආසාධතින් දසදනෙකු සහ කරුණෑකල දිස්ත්‍රික්කෙන් කොරුණ සදධති ොස්තෙක ඒ හඳනා ගෙන තිබෙනවා. ඒදින හඳනාගත් කොරුණා ආසත්දිින් හරිසය පනස් අඇක්තෙනෙකුම බෑලිකුඩ මත්සේ වෙළඳ පොංකීර්ණ කරුණාපකර ශ්‍රතී. තවත් ආශ්‍රිදයෙන් එකේ අනු හතර දෙෙකු න්ධනාගරවලින්වාර්තාවී තිබෙනවා. ඒයන්ුව මෙනටින් වාර්තාවන සමස්ත කරුණා ආසාධතින්ගේ සංඛාව, විසි හදහස් අට සිහත්තේ හතා හදහස් දිසි ඇත්තේ හත්දෙකු රොහල්වල ප්‍රතිකරලබනපා. විසිදහස් හරසය හැට දෙෙනකු පපුරර්ණස්සේලපා, රොහල්වලින් පිතවකොස් ඇති පව සෞඛ්‍ය ප්‍රවර්ධන කාරංශය සඳහන් කලා. සියල්ල හර පෙන්නුම් කරනදේ තමයි ලෝක යන පැට එක යම්මට්ටමකින් එතරම් තීවර නොවනක් ඊට සමානුපාතිකව යම් තීවර තැනකට ලංකාව තුළත් ගමන් කරනුයි කියන එක. එතදි විශේෂය වැදගත්තවෙනවා අපේ පද්ධතිය රැකගෙන අපේ පාලනය තුළ මේ රෝගී පොකුරු සංඛ්‍යාව තියාගෙන මේ ගමන යන එක. දැන් අපි දවසකට රෝගීන් තුන්සය හාරසිය වගේ දවශය අපි හොඳවලා පූර්ණ සේලවල ගදරයනකොට අපි නැවතයන්නේ රෝගින් තුන්සියක් කාහාරසියක් විරන් ඩයිනික. අපි ලොක තබ යක් ලො දධති . පිම ්‍ර් ඇතිව ෝහල් ඳල් සංකා පිළිඳ නවත් අපි තුන් සී කාරසිය හොඳ කල්ල ෙදරයවනකට හත්සිය අටසිය දසගන ඉන්න ත්තොත් ෙම නිවරෙන්ම අපි පද්තියට එක දරාගන්න ඉතාම අභියෝගත්මක තත්ය කර යනවා. මේ අතර COොI-19 ආසාධන වී සිටි තවත්තුන් දෙනිෙකු මේ අමත් සමග, COොවිD් මරණ සංඛ්‍යාව එකී හතල් හදක්වා ඉහලකයා. ට ප්‍රදශ පදිංචි අන අහැරදි පිරිම පුදගලෙක, හෝමගම මොිරෝහලේ ප්‍රතිකාරලබෙන් සිටියද ඒදදිනදීම ගොස්ිබෙනවාා කාතුඩුව පදේශ පදිංචි අවරුදු අසුවක පිමිදගලෙක්ද හමාගම ොලිකරහල්ද මේ ගොස්තිෙනවා. මංක්ුණ ප්‍රදේශ පදිංචි හත්ත එක් හැරදි පිරිමි පුදගලෙකු හෝගම මලිරෝහලේ ැරිසත්කාරයක ප්‍රතිකාර ලබවින් සිටේද මේ ගොස් ඇතේ පසුගේ පස්ස වනදායි. ෆ එන්නත ලබාදම සම්බන්ධයෙන් මේ වනතෙක් සලකා බලා නැති බව සෞඛමාත්තැශයේ පවසනබා ඒ සබන්ධය තීරණයක් ගන්නේ විද්වත් කමටුවක් මින් ව විෂ්්‍යන වයිද හමන් හරත්මතා ප්‍රකාශ් කළ. අපි විශේෂයෙන් මේ අවස්ථාවේදී අප කටයුත කරන්නේ ලෝක සෞඛ සංවිධානය විසින් අපිට දෙන නිර්දේශ අනුව දේශය වශයෙන් විද්වත් කමිටුවකින් මේ පිළිබඳව ගැඹුරට සාකච්ඡා කරලා වඩාත්ම සුදුසු සහ ආරක්ෂිත එන්නත කුමක්ද කියලා තීරණය කරලා. එක එන්න තක් වඩ පුළුවන් එන්නත් කීපයක් වඩ පුළුවන්. ඒ අවශ්‍ය අපේ අවසාන තීරණයේ වගකීම සෞඛ්‍ය අමාත්‍යන්සය ඒ විද්වත් කමිටුවක් හරහායේ තීරණය ගන්නේ. අදාළ එන්නත් වර්ග කීපේ ගැ සමාෝච. ලක්වෙනවා. සෞඛ්‍ය අමාත්‍යන්සේ විසින් දැන්ටමත් සූදානං වෙනවා. එන්නත් වර්ගය කුමක් වුවත් ඒකට ගැලපෙන පරිදි සංවිධානය කරගන මනවා කිවත් මේ එන්නත එට තව කාලයක් ගත වෙනවා. ඒ කාල සීමාව තුළ. අපගේ පසුතලය සහ මේ සේවාවම් පැවැත්වීම සඳහා අවශ්‍ය කරන අනිකුත් පහසුකං සූදානන් කර තබා ගැනීමට අපි කටයුතු කරගෙන යනවා. ඇතර මඇද පෙදිග රැකයාය සහහා ගොස් ට ්‍ර ලංකිකින් අනුහහිතෙකු අද අලියුම දිවෙනිට පමිනිියා. අටා රාජයේ සිට හතලිස් අටෙකු. සෞධි අරාබී සිට හත්ලිස් අතෙනෙකුයි මෙලෙස දිවිනිට පැමිියේ. කටුුණනායි ගන්තුරට පොලේද ඔන් සේල තින CR පරක්‍ෂනලට ලක්කිරමින් පසු නිරෝධයන මධ්‍යස්ථාන වෙති යමුමකිරුණා. ොඹ සහගම්මහදේත්‍රික්වලල් පොලස් වසම්හා ්‍රම නිලධාරී කොට්ටාස හිපේක හොද කලාතත්වය අදු දෑසන පහේසිට ඉවත් කෙරා. ප්‍රදේශ කිහිපේක දැනට පවතින හොද කලාත්වේ එලෙසම පවත්වාගෙන යාමටයි COVI-195 වලක්වීම ජාක ක්‍රාන් විතම අධ්‍යාථානය තිරණය කරඇත්ේ ලමන්ඩල් සහ කලනිය පොලිස් වසම්බලත් ග්‍රාමිල්ධාරි වසම් කීපයකත් හැර වත්ල සහ පෑලිගුල පොලිස් වසම්බලත්. ලම්පිිය විච්‍යපුර ග්‍රමනිල්තාරරි වසේත් හුද කලාතත්වය අද උදැසන පහේසිට වත් කෙරුණා. වත්තල පොලිස්වස මේ කෙරවල පිටිය හේකිත්ත කරුණු හෙන, ඇවේවත්ත සහ වැලික යන ්‍රමිල්තාරී වසම් අද උදස්සන පහේසිට, අලුතින් හුද කලා ප්‍රදේශලිස නම් කරුණා. පෑලිකුට පොලිස්සවස් මේේ පැලිකුඩවත්ත පැලිකොඩ ගඟ පඩ මීගහවත්ත පටිය උතුරයන ග්‍රමනිල්තාාරී වසම්ද අද උදස්සන පහේසිට අලුතින් හොද කලාපදේශලෙස නම්කරතිබෙනවා. රිබ ගො ොලිසේ වෙේගො තු ්‍රාමල්ධරී වසබඳ ොද කලා අතත්වේයට පත් කරතිබෙනපා. හුණුපටිය ග්‍රාමිල්ධාරී වසම කුරන්දුවවත් පොලස් වසමේ හැටේවත් වැල්ලවත්ත පොලිස් වසේ කෝකිලාපාරු අද උදැසන් පහහිසිට අලුතින් හුද කලාපදේශලෙසනම් කරතිබෙනවා. මෝදර කොටහෙන ග්‍රන් පාස් ආදරප වීදය වෙල්ලවීදිය කෙසෙල් වත්ත මාලිකාවත්ත දෙමටුකට සහ මර්ධාන පොලිස්සොසම් මෙම කුම්පංජීදය පොලිස්සේ වැෑකන්ද ග්‍රාමහිල්දරරි වසම ොරල්ල පොලිස්සේ වනතුමුල්ල ග්‍රාමල්ධදරි වසම වැල්ලම්පිටිය පොලස්සමේ සාලමුල්ල ්‍රමි තාරිී වස සහ ලක්සන්ද සෙවන නිවාස යෝජන ක්‍රමේද මට්ටක්කුලිය පොලිස මේ රන්ධිය වෙන සහ ෆර්ගසන් පාරේ දකුණු කොටසේද පුදෙ කලා බව තවදුරුටත් ප්‍රාත්මකයි මේේ ෙු දිස්ටික්ලද හොදකලාති පදේශ නැත දනුන් දෙනතුරු තවදුරටත් හොදකලා අපදේශවසෙන් පවතින පවයි කොවි් අහන පැතරින් වැලක්වීමේ ජාති ක්‍රියන් විතමද්‍යස්ථාන පධානී යුදධමතා පතේ ලොදරන් ජනරාල ශවිත්‍ර ිල්පාමතා සඳහන් කළේ. මාරවිලදී ඒ අතරංගට ත් රූපියල් බිලියන දෙකට අදික වටනාකමින් යුත් හෙරයින් සහ අයිස් මද්‍රව යතුගේට අදාල් මහමොලකරු හඳුනාහාගෙන තිබෙනවා. එම පුද්ගලයා ඩුබාහිසිට ජවාරම් මෙහෙවා ඇති බවයේ කොළඹ අද පැවැති මාධති හමුවකටෙක් විමින්, පොලිස් මාධි ප්‍රකාශක නයෝජ පොලිස්පති අජිත්‍රෝහණ මහතා සඳහන් කළේ සැකරු අතරංගට ගනිීම සඳහා ජා්‍යන්තර පොලිසි හායෙක්ව විර්ශණ සිදු කරන බවද ඒ මහතා කියා සිටියා. ස්ුරබදු නිලධාරීන්ට මේ තොරතුරු ලැබුණනේ මීට මාස දෙකට පමණ පෙර. ඔන් මාස දෙකක කාලයක් තුළ මේ තොරතුර පිළිබන්ඳ විශ්ලේෂණය කරමින් ගවේශනය කරමින් නිලධාරින් දෙදනෙක් ඉතා දක්ෂ ලෙස මේ සම්බන්ධ විමර්ශණය කරලා තියෙනවා. එහි ප්‍රතිඵාලයක් හැඩිරට තමයි. ඒ දිනේදී මේ මාරවිල ප්‍රදේශේදී මේ පුදගලින් අත නංගොට ගැනීම හැකිාව ලැබන. මද්‍රව තුගේ සම්බන්ධය මෙහෙ උපු පුද්ගලයා එක් අතරාබ ම රජ්‍යේ. ඩුබයිවල සිට යම් මෙහෙුමක් ක්‍රියාත්ම කර ඇති බවට වාර්තාාවෙනවා එවගේ මේ සම්බන්ධයනු අපි විමර්ශණ පාත්වාගෙනයනු ලබනවා. මද්‍ර්‍ය ජාලයට සම්බන්ධ කිසිම තැනැත්තෙකුට අපි ලිහිල්ව කටයුතු කරන්න නැහැ මොරටුව එගොඩුහෙන යතුරු පැද අනතුරෙන්මියගේ දරුවන්ගේ දේහ පිළිබඳ අවසන් කටයතු. මොරටුව ශන්ත මරරි අදේවස්ථානයේදී අද පස්වරතුනයිතිහයට සිදු කිරීමට නියමිතයි. මෙ අතරා්‍රීකාලයේදී හමගරේස් පැදීමේ නිරත යතුරු පැදිකරුවන් අතහං ගොට ගැනීමට ද පොලීසිය අද සිට මෙහෙුමක් අරබාතිබෙනපා. මොරටු එගඩු උයන ප්‍රදේශීදී පසුගේතා පාරමාරවීමේදී යතුර පැදක ගැටි ගැබිණි මවක් සහ දරුවන් දෙදින කොනතුරට ලක්ුණක්. දැරියන් දෙදිනම සිද්ධීෙන් ජිවිතක්ෂයට පත්ව අර ඔවන්ගේ දහයන් එගුඩු ඔයන ජෛමාවත පිහිටි ඥාතයකුගින් නිවස වෙතයි රැකිින් ඉනුලබේ. ගේ දරුවන්ටෙදනාකේ දේහයන් වි්‍යවෘත්ත කෙරනු අතර, ඉපදීමට සිටි දරවාකේ සිවුමස් කලලේද, මුද්‍රා සහිතව තැන් පත්කර තිබුණා. දේයන් නිවසට රැකින අවස්ථාවේදී ප්‍රදේශවාසන් අනතුර සිදු කළ ජතුරු පැදිකරුට දැටිපිරෝධයක් පල කළ මෙ අතර රාත්‍රකාලයේදී මහමාර්ගේ වේස් පදින ජතුරු පැදිිකරුවන් අත්තඩංකුට කැනීම සඳහා අද සිට විශෂ්‍ය මහිෙම් ක්‍රාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝච්ච පොලස්පති අජිතරෝහණ මහතා පවසෙනවා අද දිනේ ට ්‍රී ලංකාව පුරා දැවන්ත මෙෙමක් ්‍රාත්ම කිීම රවවාන පොලිසිය ලාාපරොත්ව නවා විශේෂණම රාත්‍රිකාලේ යම් පුද්ගලෙකෝ පුද්ගල ක්ඩායමක්. මාර්ගනීති පිළි පදින්නේ නැතුව යතුර පැදි පදවනම් මෝට රත් පදවනම් ඒ මොඩරතසාහ යතුු පැදි, පොිසි බාරයට ගැනීමට කඩයතු කරු ලබන. කිම් ලාවල හන්දදිියසිට රෝහල පාර දෙෙට මෙයාකාරයට ඉරිදාදිනවල යම් කණඩායිමක් අධිකවේගේ යතු පැදි පදවන බව ොතුර ලැබු ඒ රි හ ස් ක් . තරොතුරක් රතවානශේ ස්ථනාධිපතිවරයාලාවා පරික්ෂා කිීම නතුුව යතුර පැද විසි හර පොලි ාරයට ගනුලැබවා ඉදිරියේද ඔුන් සම්බන්ධින් අඩු පැවරීමට නීමිතව තිබෙන අදාළ රයාානතුරුව සිදුකළ පුද්ගලයා මේ වන විට බධනා ගාර ගත කර තිබෙනවා අදලා අත්තඩං ගොටත් තැනත්තාට එරෙහිව ලංකාවේ අපරාධ නීතියටතේ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධින් චෝදනා ඉදිරිපත් කිරීමට නීමිතව තිබෙන අභාවක් ප්‍රා්ත හිටපු අමාතයේ Tබේ ඒනාක මහතාගේ දේහේ අවසන් ගෞරවසඳ හා මහව පිහිටිය මහතාගේ නිමසේ තැන්පත් කරතිබෙනවා. දේශපාලනීෙන් කලාකරුවන් ඇැතුළු විශාල පිරිසක් දේයට අවසන් ගෞරව දැක්වීමට පැමිණමින් සිටිනවා රෝකා තුරව සිටි හිටපු අමාත්‍ය ටබ එකනායික මහතා අවහ ප්‍රාප්තබුණි ඊ ඇතිනේති මෙයනවිට එමහතා හැටහය වනවීහි පසුබුණා. ටබ එකනායක මහතාගේ දේහේ ඊයේ ව්‍රාත්‍රයේ මහව පෙහිටි නිවස වෙත රැකිනිනු ලැබවා. අවසන්ගෞර දැක්වීම සඳහ, දේහය එම නිවසේ තැන්පත් කර ඇති අතර දේහහි පිළිබඳවසන් කටයතු, හෙට පස්සරු තුනට මහවටබ එකනාක ක්‍රීඩංකනේදී සිදු කිරීමට නීමිතයි. එක් දහස් නවසිේ හැත්තෑ හත වසරේ පැවැති මහමතිබරණීදී ලංකා සම සමාජපක්ෂී නියෝජනී කරමින් එමහතාදේශපාලිනීට පිවිසන්නේ යා පහුව මැතිබන කොට්ටාසේ ඩියෝචිතයාලෙසයි. දහ නවස්‍යයානූ දෙකවසරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝචනය කමින් වයිබ පලාත් සභහවට එම හතාත්තේරී පත්වන පා. පොදුචන්න එක්සත් පෙරඹුණ නියෝචනය කමින් ටිබිය එක නායක මහතා පාටලිමින්තුවට පිවිසෙන්නේ එක් දහස් නවසියානු හතර වස්රේති. සංස්කෘතික සහ කලා කටයුතු පිළිබඳ අමාත්‍ය සංස්කෘතික කටයුතු නියෝච්ච, මහමාර්ග කැමිනට් නොබන රාජ්‍ය පරිපාලන නියෝච්ච අධිහපන නියෝච්ච මහමාර්ග රාජ්්‍ය ආදී අමාත්‍ය දුර්ර රැසක් ඒ මහතා හොබවත්තිබෙනපා. තිබී ඒනායික මහතා සිය කලා හැකියාාවන් ප්‍රදර්ශනය කරමින් ටෙලිනාට්‍ය රංඟගනීමෙන්ම නිිෂ්පාදනයටද එක සේ දායකත්වේලාපාතුන්නා. සම්බානනීය ටෙලිනාටයක් වන යොගවිලක්කව කටු ඉමුල කරුුවල ගෙදර මහතලාහටන මෙන්ම ස්වාධහින රෝපවාහිනියඔස්සේ බෙවන විට විකාශය කෙරන ගෙරිකුළ ඇතුළු ටෙලිනාට්‍යයන්ටද ඒ මහතා රංගනීන් තායිකබේතිබෙනපා. කසර සිතනදී යා පව්හෙලේ කෙසරසිහනදව යාපවුහෙදේ. ස්වාමි පුරුෂයකු සය බිරිඳ සහ පිරිමි දරුවන් දෙදෙන පානුදුරනගරේ අතර මංකර දමා කියිය පුවතක් වාර්තා වුණා. කාන්තාව සඳහන් කළේ තම ස්වාම්පුරෂය ඔන් රැගෙන පානදුරනගරට පැමිණ බස්නවතුන් පොලේ රැඳී සිටින බව පපසා අතරමන් කර දමා කිය බයි. එදින රාත්‍රියවනතෙක් අදාල පුදගලයන් නොපමණ නිසා කාන්තාව දරුවන් දෙදනා සමග බස්නවතුන් පොලේ රාත්‍රය ගතකර බෙනවා. සිද්ධිය සම්හන්ධයෙන් පොලිසිය දනුවත්කිරීමෙන් පසු ඔවන් පානදුර ෑකට සුජාත වැඩිහිට නිවාස විත රැගනීමට කටයතු කෙරුණ. එම වැඩහිටිනිවාසේ ප්‍රධානනි ස්වර්නාාප්‍රියාණ උදගල්ල මහත්මියගේ මැදිහත්වීම මතයි. රජ්‍යමාතය පියල් ශාන්තමහතාද මෙම ස්ථානයට පැමි අතර පසුව දරුවන් සහ මව පාදුක්ක ප්‍රදේශයේ සංහින්ද වීති දරුවන් සුරකීමේ මධ්‍යස්ථනය වෙත භාරදීම සිදු කෙරුණ. ජලෙලුම් නිමන ජාතික උද්‍යානය තුළට ගවීන් ඇතුළ කිරීම වගා කටයතු සඳහා ඉඩම් ලබාදීම සහ, වසරල් තිස් හතක් භාවිත නොකළ මාර්ගයක් වි්‍යෘර්ත කිරීමට විරෝධය දක්වමින් වණජීවි නිර්ධහරින් සංකේතාත්මක වර්ෂනයක් අදක්‍ර්‍යාත්මක කලා. රජාමාත්‍ය විමලවීර දිසානාක මහතාහ වනජීවි නිලදහරි නතර, පසුගේ දාම සම්බන්ධෙන් උුසු දහ සුමාරුුව මක්සිද බොන. සංකේතාත්මක වර්ජනය සමක පොල්නර දිස්ශ්‍රිකේසිේලුම් වනති්‍යය වල වැඩටයතු නතරව ඇති බවයි අපවාර්තාකරුවන් සඳහන් කළේ. අමාත්‍යවරයා මදිහත්ත නිසි ක්‍රියාමාර්ග නොකන්නේ නම් මන්න කණඩ වැඩවර්චනයකට යොමු වන බවද වනජී විනිලදහරින් සඳහන් කලා. වසර තිහක මිලේච ත්‍රස්ථවාදය පරාජය කරමින් ලබාගත් මෞබිමේ නිදහස රැගැනීමට අනාගත පරපුර වගකීමෙන් ක්‍රියා කළේතු බව ආරක්ෂ කලේකම් විශ්‍රාමිකමේච ජෙන්ටරල් කමල් ගුණරත්න මතා පවසලවා කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ පවැවති උත්සවයකට සහභාගිවමින් එ මහතාම අදහස් පලළලා සිල් ආරක්ෂක දෙ පාර්මේන්තු සාමාජික සාමාජකාවන්ගේ දරුවන්සඳහා නොමිලේ අභ්‍යා සපොත් ප්‍රධානය කිරීම ආරක්ෂ කලේකමරයාගේ ප්‍රධානත්වෙන් සිදුකරුණා. සතුරා ඉදිරියේ බොහොම විශාල තරජනවලට බොුණපාලා ඔයගොල් අංව හැදවා ඔයගොල්ලන්ට දැංගුගන්නවා. තමන්ගේ දරවා හොඳට ඉගෙනගෙන සමාජයේ ඉහල තැනකට එනවාත් දකිනුවත් තරම් සතුටක් සම්පතක් කිසිිම දෙමවපියකුට නෑ. අපේ මුළු තරුණ කාලයම හොඳම කාලයේ බෑය කල්ලා බේහරගත්ත මේ අපේ මෞබිමට ඔයගොල්ලෝ බොම උනන්දුවෙන් ලොකුනෝනල ලොකුමහත්තුරු වෙලා සේවය කරන එක දකිනෙක තමයි. අපි හැමෝටම අශ්‍යවෙන්නේ. A सिस्वाधी रूपनी माध्यन पत्वविकाशय मावट පත්वනवा ඔබට सुबदवसा. <laughs>